කිය වර්ෂා කතාකලේ බිහිණි මේදාගේ පෝට සැනස්සිමක්කවේ ඒ කටාන ඇසුනු පසේ ඇ පකෝඩ අතක් තබා ගත්තායි. මොකට තුම්ම මට කතා කලේ මටුම්ඹ කතා කරන්න ඕන නෑ මේදා තම දුකපිට කළ එලෙසෙන අනේ අක්කේ අන අක්කේ දැන්ගෙනවා අනේ අක්කේ ගන්න බඩේ බැඳගෙන ආදරේ රගෙන ඉන්නකොට මාත තිතෙනවා මානලොකොට මගත් නංගි කියලා. යුතුතයන් තිදිදදිනනා මැඩුවේ. මක් නෑ මට බනින්න ඕන තරම් බනින්න මම තරානෑ මේදගේ පපුූ වනුයේ බට බැන්නම් මට සනී පයින බත් මට මෙහෙම කරනවානේ අනේ මට කටවාපා පපුූ පුච්චලයිනවා සමාවවෙල්ලන්න මම් බඩිින් ඉන්න ගෑනී කියලවත් හිීතුව අද තමල ගාහල ගියාම කළේ වරද බව ආශාධානේ ඒ ැට කියන්න ග්‍යාන රත් රයට නවා ොරුව. හරි මට සමාව දෙන්නෙත් නෑන මමං කෙල්ල දුළකතනය තබතැයි මේදා පියවූ අයි. ඕහම හිටපන් ඔොම දබල ගාල ගයාම මේ අයට සනීපයි කියලද හිතන් ඉන්නේ. අයින් මිනිසු පිච්චෙනවා මං අල්ලක්කට කිව්වා හරි දැම් මට කියපන් හදිසිේ ඇදුන්ටිකත් අරගෙන මොකද රත්තපුරේගගේ කියලා අඩම ගානය බෝ රත්නපොනින් එක්කංා අපපු මටවත් නොකිය. ඒ ප්‍රශ්නයට පිළිතුරදීීම අමාරුය හිත දුකින්ද කාණ එසේ ලේසිම් පෙ ගැස්සේ නොහැ තේරේ නැයක්ේ වෙලාගට නිකම් මා පාලුුවක්කෙනවා මට අම්මෝ මතක්කුණා යුත අමාරුයි කීවාය. මට තේරනවානන්ගේ බැන්නෙ උඹ නොකියගියට මගේ පවූ පිච්චිලාවගේ ගියා උඹේ කෝල් එක එනකල් මං මුන්නි පිච්චි පිච්චි තාම කෑවත් නෑ. අනි මට සමා වෙන්න ආදෙරේ කරනාග හිතේ තමන්ගෙන තියෙන හැඟීම අවතක්සේරු කරන්නපා. වර්ෂා ඇඩු අය දැන් අඩන්නු ඉන්ඳ පන්. ක් මා ළඟටැවිත් මට කිස්ස එකකදදිල අන්න තිබ්බන මං බෝ තේරම් ගන්නැති ෑනෙක්ද. මන් දන්නවා තවත් ඔෝවා කියලා මාව අඩවන්න්‍යපා. පිස්සේ කගේ හිටිකමන් ගියාම හර කොල්ල ගාතින් වැරද්දක්ුණෙත් නෑනේ. මේදා කියන්නේ විමුත්ති ගෙනබව ආශාදන්නේ. අයිය මට මොකට වැරදි කරන්න දක්කි අං කොහම ත අයියටට්ටික සනීපෙන කල් උන්නෙ ගෙදරන්න. මු ඒක වෙන්න ති මංජලා මල්ලේ උ ඉන්න දැල පිස්සේගේ ක්ෂප්‍රක නත් ගිහි ෙදරනුදත් නි පලයම්බයි යන්න වාර්ෂා කතා කළේ නැත. ඒකට වූ මක්කරන්නද හරි හරි දැ මුකුත් ප්‍ර්ඥයන් නෑනයක්කි ප්‍රශ්නයක් නෑ කෙල්ලේ ඒත් කොල්ලත් පවු ඔබ නෑ කියලා ැනගත්ත වෙලේන්න මහපාරිී වැස්සේ තෙමිතිම නොගේකුට හන්ඳිය බෝ හේවා බස්සල බැලවා කකුළලත් තෙමාගෙන. ඇකල්ලයි උනුේගෙනමෙන් ගියේ තමමා නොගගේකඩින් පසේ නොගත්තේද හු නොගකඩුව තමා සොයනා බව දන්න නිසා නොවේද වාශාගේලාය ක කියයන්නටබිය මං මං අයියට කියලා යන්න හිටියේ ඒත් මංජුල හිටියයන්නේ බල දෙන්නෙක් නිසා මගේ පව්ුවත් කැක්කුමයි බං. මං පැෑ දෙකම් මෙතන මල්්‍යෝ තියාගෙන සනස ලෑරිය තමමා නැතිේමීමින් හු ඒ තරන් දුකක් විනිින්න්නේියයි තැන්වෝ ජීවිත ඉරනම් කාරය වෙන් කරගත් තරුණෙක් නොේද. දෙං බොය කොහෙද ඉන්නේ. මේ රත්නපුර ටවුමේ. මම් පැස්සගමං අක්කට ගත්තේ විමුතිටත් ගත්තද අනේ නෑ මට බණේ වශාකිීවේ බියනෙක් එහනම් බයත් තියෙනවා ඒක ගෞරෝයක් බ මගෙන් ගුණාරපාහන් එපා ගෞරෝවේ වර්ෂා කඳුළ විසිදා සිනාසනායි දැංහිනම් ගෙදරගීින් රසට කෑමටිකා හදපා මස්මාලු ටික ටවුමිෙන් අරම් පලය මහිප්‍රියයි විතරණයක්කේ හය එකක් හදන් කනවා වශාකයේ ගණ්ඩක නොගෙනෙ ලෙඩබිටේන කොල්ලටත් එකක් එක්ක දුම කන්න දෙන්නේ. මේදා කියනන්නේ මොනාදෑ වශාට එකව තේරුන්ග ොැකිේ ලෙඩපිට කවදයෙන්නේ. කෞද ඔො හිතන්න බොපිස්සේකගේ දමළ ගාල රත්නපුරේගියාම මෙහි අයට හි පපුුවත්යන් ඉන්න පුළුවන් කියලද. කෞදක් කියෙන්නේ කෞදෙඉතිං බො නැතු ඉන්න බැරි එක තමයි. වර්ශාගේ හිතපුරා වැටනි විමුත්ති වේ. තෙවේනි ඔගදැ රත්නපුරයටටිනවාද. අය එනවා ම් දැම් පැෑගර ීහිතර කලින් පිටත් වනා. මල්ලඟට වෙලා අඩලත් කියයේ පස්සෙමන් ොඩම් පෝතලෙක හදල දීලා එවේ ඉන්නත් කන්නෙපා කියලා දැ රත්නපුරයට එනෙනවාකිව්වාද ඔවුබන් තාව ටිකින් එයි. අනි කකුල අමෝරුවවත්තියාගෙන මෙච්චර දුර ද්‍රයු කරන්න පිස්සුද ඒහමන් දන්නෑ කෙල්ලේ ඒක උන්නේේ නවත්තගන්න පුලුවන් දුක නෙමේ වර්ෂාට හීල් ඉන්නේෙ. මන්දන් අයියට කෝල් කරලා කියනවා එන්නෙපා කියලා ඇකෙවී නොසිතායි. ඹට පුළුවන්ද බ බලන්නන්න කොල්ලාට එහෙම කියන්න එන්නපා කියලා මේද ඇසුවායි සැබෑේ. කටන්න ඇසූපසු එසේකී මමාරේ මට මොනා තේරේ නෑකේ ජවති හඬමින් කීවාය බාඩන්න්න එපා කොල්ලාාවම් බත්තිකක් කවල ඇරපාන් තේරනාද ඔට ඉන්නම ඔන්නන් දවස් දෙකතුනක් ඉඳල වාරය අපි හම්බවෙලා කතා කරමු අක්ක කන්න හොඳේ නොකයින්නපා. විමුති ආාව මට වගේ මොබයිල්ලකින් කොල්ලෙ එක දීපං ආවා කියලා ඒ අත්තින්න අසනීපෙන්න්නේ අක්කේ ම් අයිය මේ ආවා කියලා නෑ කවුරුුවත්දන්නෑ. හරගවගේ උඹ ගිදරට කතා කරන්නේ යන්න තෙපා තේරුණාද. ම්. බුදුසරණයි. මං හෙෙනං ඉක්මට අන්නම්. මේදා සියල්ල අමතකර සිනාසුනෑ ඇයි හිනා වෙන්නේ. නෑ නිකං. ඉතින්මං කිව්වය අයියට එන්න කියලා කියන්නඕන නෑ අක්කාරි නාරකයි. හරිහරි පලයන් ඉක්මට ගෙදර කරනුවනං එ එකකු ලෞව කරන්න ඕන නැත්තං අපටමයි මලවාදේ. මටඕන ලොව එකක් නෑ. එන බෝ දැනගත්පස් සිතේ වෝ අන්ඳර්ගාතීර මක්වීද වාශාදුරකතනය තබාත් තුරකතන කොටියෙන් එලියට පෙමේ යලි තේට රීං. ඇ විමුත්දක ජංගමු දුරකතනය අංකේේ ගහෙමින් මගේ. හෙලෝ ඕගේ හඬ වේස පාටේ වර්ෂාගේ ලා ඇඳීගෙනගියේ.ඇයේ මම ඉපමනකි ඕ කතාගලේ නැතඇයියේ මම කතා කරන්නේ ඕවදාද නපුුරුයේ ඇත වාශාද්දික සුස්මෝ කියලට ඇද්දායි. අයියේ. අන කතා කරන්නක කොහෙද ඉන්නේ හැඩුවනම් මීට වඩා අහුන්දය ඒ තරමටම ඇගේ හඬ ගොරොද්දයේකි. තරාහණංකමක් නෑ මං කතා කලේ කකුලිය අමාරෝතියාවෙන ද්‍රයිව් කරන්න එපා කියන්න. මේනං හදවත් දෙකකට එකවරම එකමුතුකදදිෙන මහා දුක්්බර ප්‍රේමියයකි දැන්වත් කියන්න ඇද මට කොහෙද ඉන්න කියලා කොහෙද ගියේ කියලා විමුත්ය කවර ඇසුයේ. ඒ ප්‍ර්න හ අදධ්‍ය අයට සිතුනේ හොට නොගායක කොතරම් වරදද්ද කියයි. මේ ජීවන මන් තලාවදී තමාට මෙහිවත් මිනිස්කමපෑ කියෙනකුට එරෙහි වූයයි. මං අයියේ මන් තරහාවේ කියලවත් බහිතුන් නැද්ද නැත ඒ බියනම් කිදිනි එකවත් වෙන්නේ නැත. අය මාතෙක්ක තරහ වෙන්න හදවතකිවී විශවාාසයෙනි. තරාහිලා පෙන්නුවත් බෑ අයියට බෑ මගත එක්ක තරහ වෙන්න. ඒවර යුතු කිවේ ආඩම්බරයනි. ඇයි නංගි කියන්න ඇත්තේ. ඒ මහන්න එපා උත්තරනැඇති ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඒ පිළිගත යුපය තමගේ ජීවිතයෙන් පිළිතුරනැති ප්‍රශ්නයකි. දැන් කොහෙද ඉන්න කියපන්. මන්ද! ඕ! රත්නපුර ටවුන් එකේ අක්කට කතා කලාද දැන් ගත්තේ එසේනං අක්කා තමා රත්නපුර ආබව ඇයට කියන්නට ඇත. අය කොහෙදඉන්න කියන්න. මං කොළඹ ඉන්නේ නොගේකොඩ නැත්ත වශය වෙශවාහස කළේ නැත්ත. ඌ අඩුමගන්න දෙැන් අවෙශසාාවය එල්ලටවත් කිට්ටු ක ඇත. ඇත්තද ඇයි නෑ විති මොහත් දුර්ගතනය අල්ලාගෙන උන්නේේ. මං කොහෙද ඉන්න කියලා ඇතරම කියන්නද. මන් දන්නවා. කොහෙද රත්නපුරයට එන ගම මංමොකටද රත්නපුරයෙන්නේ. දන්නෑ ඒත් අයේ ඇයි කකුලේ අමාරෘතියගෙන ඇයි ද්‍රයි් කරන්නේ හිතයා අමාරෝට ොඩා කහුලයා මාරු හොඳයි. ඕ සමඟ තවත් කතා කර හෝ වහේස කරන්නට වශා සිතිවී නැත. රත්මපුරයට නයකී ඔහය ආවදංකයා ඇය සිතුවායි. අයිිය කොයිහරේ දින්නේ සියල්ල අමතකර දැමුවක්මේ නෑ ඇසුුව අයි. අවිසාවෙෙල්ලට කිට්ටු කරල්ලා වශාග සිතර සැසීමත් දැන්න්නේ. ම් පරස්සමගෙන්න්න අක්කගේ දොඩම් බිවවාද. අන්තිමුගර දැම්බීවේ. මං ඉක්මට ෙදරගීම බත්්ටික් හදන්න. මුති කිස්ක් කිවේ නැත එක දෙයක් පමණක් හෝ සිතුවේ මේ නම්මාහා පුදමාකාර ගැනයකි වර්षා එෙම රත්න්නपපුර මාකට් එකකට ගියාए ගෙදරට අල්දිින් පහේ ගැනීමට අවශ්‍ය නැත අම්මගේ දානයට පහැස්සැදවේ ගිය සතිී ශකඩ මු එලටිකක් ගත්තා है හොඳदिම පැසනු රටදල් ගිියදග ඒ ගත් हैයි මස්කඩට ගිය වශාාව හනෙම ගංකු මස්ටිකුද ගත්ता है ක්ක ජීත තමාට විහිල් කරනොය නැතොත් තම ජීතර විහිල්කොරනොය. හැමදාම් වෙන්න මෙවැනි දේවල්ලේ ඇඩුම් කඳලින් ඇඳම් බෑගෙ ගෙන හටන් ොකයා රත්තකූල්ටා තම ැ බොඩමල්ල කොසාගෙන ගෙදරදුවන්නේ ඔහු එන්නට කලින් බත්කටක්කු එන්නටේ. වශා ගෙදරද පියංවොද ඇවෙත්තුවන්නේේද නැත වශාගෙටකුඩු ඒම අම්මාගේ චායරුපෙදෙස බලාගෙනන්නේේ. ඔන්න අයමත් පිස්සි ගෙදරාව මේ පාරණම් මාව යවන්න හැ කීවය. අම්මා පුරදු සිනාහැම බලා උන්නයි වශය ඇඳමක් මාරු කරගත්තිේ हाල්ටික ලිපේතැ වට පසුේ එක් අතකර මේ ගෙර්‍ර ජීවිත හොඳේ යට සිතුනේ තනිවම කුස්සිී වියදදිය. මස්කරයේ ඒ ද්දී වශෂාට අලි තම්මා සීවිය සීබල අතග අම්මා මස්කරයේ ඒදන්නේ අමුතුම ලතාවකටේ ප්‍රියංග ආය වශ මස්ෝද ලිපතබ දෙල් ගිඩිය ක පපත්දිය.